අයිබෝවන් සම්මත කලින් සත්‍ය හරියටම කියන්නේ සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන ප්‍රථමේ නවදහනිය පුවත් සිරස්තල වෙත ගෙවුණු පැය 24 තුන තවත් කොවිඩ් මරණ දෙකක් මරණ අතර 15 හැවිරිදි දරුවෙකුත් සමස්ත මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළට හොරණින් තවත් කොරෝනා උපපොකුරක් හමු වෙයි 80කට කොරෝනා තවත් ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා දැඩි කෙරේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුදුන් පමුණවාගත් හරිත නව ගිවිසුමකට එළඹිය යුතුයි විපක්ෂ නායක සජිත් අවධාරණය කරයි උතුර සහ නැගෙනහිර පළාත් වලට තව දුරටත් වැසි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගියා. මේ අතර පාලදුර ප්‍රදේශයේ ඇඟලුම් කංහලක සේවකයන් 80 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වීම හමුවේ එම ඇඟලුම් කංහල වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. දිවයිනෙන් මේවන විට වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 38059 තෙක් ඉහළ ගොස් තිබෙනවා. මේ අතරේ ඊයේ දින මෙරට කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමග දිවයිනෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වූ අතර එලෙස මියගොස් ඇත්තේ මහර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි දංකුටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ කොළඹ හත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක කාන්තාවක්. මාතලේ මහනගර සභා සේවකීන් 4 දිනක් ඇතුළු මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයේ 6 දිනක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හමුවේ මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා. ආසාදිතයින් අතර එකම පවුලේ 7 දෙනෙකුද සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මැදම පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් මහනුවර නවයාලතැන්න ප්‍රදේශයේදී සතියන්ත නිවාඩු දිනයන්හි නේවාසිකව එම වැඩමුළු පවත්වා ඇති අතර එම වැඩමුළු වලට මැදම පළාතේ මහනගර සභා සහ නගර සභා 10ක කම්කරුවන් සහභාගී කරවාගෙන තිබෙනවා. සති 3ක් පැවැත් වූ එම වැඩමුළුවට COVID-19 වෛරසය ආසාදනය වූ මාතලේ මහනගර සභාවේ ආසාදිත සේවකියෙකු සහභාගී වීම හේතුවෙන් අදාළ සේවකීන් රැගෙන විත් ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපට සඳහන් කළේ. මේ අතරික උද්දහනම වන දින හැටන් කොටගල සහ තලවා කැලේ ප්‍රදේශවල දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සංවර්ධන වැඩසටහන් කිහිපයක්ද සෞඛ්‍යංශවල අවසරයකින් තොරව පවත්වා ඇති බවට සෞඛ්‍යංශ මේවන විට තහවුරු කර තිබෙනවා. ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්ව මහතා සිවං නිරෝධායනයට යොමු කර සිටියදී මහනුවර පොල්ගොල්ලේ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේ තලවාකැලේ ලිඳුන නගර සභාවේ පැවති උත්සව තුනකට සහභාගී වී ඇති අතර එම රැස්වීම සඳහා දේශපාලඥයින් විශාල පිරිසක් සහභාගී වී සිටි බවටද සෞඛ්‍යංශ මේවන විට තහවුරු කරගෙන තිබෙනවා. මේ අතර නත්තල් උත්සවයට පෙර කොළඹ සිට හැටන් ප්‍රදේශයට පැමිණි දෙදරු මවකට සහ තිදරු පියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ආසාදිත දෙදරු මව ගෘහ සේවය සඳහා දෙහිවල ප්‍රදේශයට පිටව ගොස් ඇති අතර ඇයට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 20 වෙනිදා ඇය හැටන් ප්‍රදේශයට පැමිණෙන අතරතුර ගිනිගත්තේන කළුගල පොලිස් මුරපොළ අසලදී සිදු කළ අහඹු PCR පරීක්ෂණයකින් අනතුරුව ඇයට COVID වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. වෛරසය ආසාදනය වූ දෙදරු පියාද කොළඹ මෝදර ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ආපසු හැටන් දුඹුරුගිරිය ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණෙන අතරතුර ගිනිගත් තේන කළුගල පොලිස් මුරපොළේදී සිදු කළ PCR පරීක්ෂණයකට අනුවයි ඔහු COVID-19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයෙකු බව තහවුරු වී ඇත්තේ. මේ අතර පසුගියදා පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ COVID ආසාදනය හමුවේ කාන්තාවක් මිය යාම හේතුවෙන් එම කාන්තාවගේ ආශ්‍රිතයින් ඇසුරෙන් සිදු කරන ලද PCR පරීක්ෂණවලදී අදාළ මියගිය කාන්තාවගේ පවුලේ සියලු දෙනා ඇතුළු ආශ්‍රිතයින් 14 දෙනෙකු COVID ආසාදිතයින් බවට තහවුරු මේ හමුවේ පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ බන්දාව සහ මඩලගම ග්‍රාම නිලධාරී කොට්ටාසේ කොටස් දෙකක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර පානදුර හොරණ මාර්ගයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. 700කට ආසන්න පිරිසකට සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි සේවය කළ සේවකීන් 80 දෙනෙකුට මේවන විට කොරෝනා ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. ක්ලිනික ප්‍රතිදේහ පරීක්ෂණ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කළා. විශාල බරක් යොදවලා මේ වෙලාවේ ක්ලිනික ප්‍රතිදේහ පරීක්ෂණ වැඩි කිරීම කියන කාරණාව දිගින් දිගටම සිද්ධ වෙනවා. නමුත් අපිට තාම ජංගම රසායනාගාර
රසායනාගාරය තියෙන්නේ එකයි. ඒකර මේ රසායනාගාරය හැරුණාම අපි ස්ථාන ගණනාවක මේ පරීක්ෂණ කරනවා. නමුත් මේ පරීක්ෂණ කිරීමේදී අපිට සිද්ධ වෙලා තියෙනවා తాවකාලික ඇටවුම් වල ඉඳලා මේ පරීක්ෂණ කරන්න. ඒ නිසා අපි නැවත කියනවා මේ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ නිවැරදිව හරියට ක්‍රමානුකූලව කරන්නට නම් අපිට ජංගම රසායනාගාර එකකින් මේක කරන්න බෑ. ජංගම රසායනාගාර 10ක්වත් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කියලා අපි අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. බස් සත්‍රවලට මුකාවන්න පැලඳගෙන සීළු දිනාටම විසබීජ හරණය කරලා අපි ගමන් මාත්‍ය ක්‍රියාත්මක කර කටයුතු කරනවා. හැබැයි සමහර බස් රථවලින් වැඩියෙන් මගින් ප්‍රවාහනය කිරීමේදී අපි වොන්ව දැනුවත් කරත් දිගින් දිගට මේ ක්‍රියාවලිය සිදුනකොට අපි වොන්ව වැටලීම් කරලා මේ වෙනකොට බස් 55ක් අත්අඩංගුවට අරගෙන දිනවා. ඒ අත්අඩංගුවට බස්වල ගමන් වාර නවත්තලා දිනවා. නැවත එම වරදම දිගින් දිගටම කරොත් ඒ අදාළ බස් රථයේ මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන්නත් ගරු අමාත්‍ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා තිනවා. ඒ වගේම අපි ඔබෙන් හැමදෙනාගේම ඉල්ලන ජනතාවගේ සෞඛ්‍ය නීති කීතරේ කඩ නොකර තමන්ගේ ප්‍රවාහන ශේෂ්ත්‍රය බයක් හකන්න නැතුව බස් රථවල එන්න දිගින් දිගට මේ ක්‍රියාවලිය සිදු වෙනවා නම් අදාළ පොලිසියද අපේ දුරකථන ඇමතුමත් තියෙන මාර්ගස්ස මගේ ප්‍රවාහන අධිකාරියේ 0112 860යි 860 මේකට දන්වන්න. එතකොට අපි අවශ්‍ය කටයුතු සියල්ල බස් ආයතන මාර්ගස්ස මගේ ප්‍රවාහන අධිකාරිය හැටියට අපි සියල්ල සූදානම් කරලා තිනවා කටයුතු වලට අදාළව කටයුතු කරා. මාත්‍ය කාර්යභාරයේ ස්වයං නියමනයකින් පවත්වාගත හැකි නම් ඒ වඩාත් උචිත ක්‍රමවේදයේ බව කෙහෙලිය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානය කරන ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා නොමිලේ පාසල් උපකරණ ලබා දීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මාධ්‍යයේ කටයුත්ත නියාමනයකින් තොරව ස්වයං නියාමනයකින් ගෙන යා හැකි නම් තා හොඳයි. සුදුසුම දේ ඒකයි. සෞභාග්‍ය ඉදිරියද කොහොම පැහැදිලිව තියෙනවා යහපත් ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධව කතා කරලා. මම දන්නවා මේ අපේ මාධ්‍යවේදීන් හුඟක් ආඩම්බර. ඒ ආඩම්බරකම මිනිස් ඇති වෙන්නේ තමන්ගේ ලිවීමේ හැකියාව සහ ඒ පැනේ තියෙන ශක්තිය දක්ෂ කතාවේ තමන්ගේ තක්ෂය. ඒ වගේම හරිම අපි හිතනවා බොහොම සංවේදී. ඒ දෙකම සමබරව ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් තමයි මාධ්‍යවේදීන් හැටියට අපි හඳුනන්නේ. අපේ කතාවක් තියෙනවා කෙනෙක්ගේ වැඩක් යම් දෙයක් කරපුවාම ඔහුගේ දාඩිය සිඳෙන්න පෙර ඔහු ආගේ යමකට ලක් කළ යුතුයි කියලා. ඒකෝර තමයි ඔහුට දැනෙන්නේ. මාධ්‍යවේදීන්ට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙන වැඩපිළිවෙළ. තමන්ගේ අනාගතයේ අධ්‍යාපනය දියුණු කරගන්න යම් ආයතනයකට යම් කිසි ගෙවීමක් කරන්න තියෙනවා නම් ලක්ෂ 2කට යනකම් අපි එක ගෙවුවා දීමනාවක් ගන්න. ඒකෙන් ආපු විශාල පිරිසක් ඉන්නවා. අද ඉතා ප්‍රබල තැන්වල. ඉතින් අපි ඒක ඈත ඉඳන් බලලා සතුටු වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුදුන්පත් කරගත් නව හරිත කිවිසුමකට ලෝකයේම ප්‍රවිෂ්ඨ විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ යක්කල් මුල ප්‍රදේශයේ පැවති ජනහමුකට එක්වෙමින් සමගි ජනබල වේගයේ සංවිධානය කරන ගමින් ගමට දොරින් දොරට රට වටා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් යක්කලමුල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍යයට මුල්තැන ලබා දෙමින් රටක් ශක්තිමත් කිරීම අද ප්‍රමුඛතාවය ලබලා තිබෙනවා. ලෝකයේ ක්‍රියාත්මක විය යුතු ප්‍රධානතම ක්‍රමවේදය සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුදුන්පත් කරගත් හරිත නව කිවිසුම ග්‍රීන් නිව් ඩීල් එකකට අපිට ප්‍රවේශ වන්නට තිබෙනවා. මම නොබියව කියනවා COVID-19 තාවකාලිකව මර්ධනය කිරීම සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ප්ලැකනිල් කියන බෙහෙත් ගැන අපි කතා කරා. ඒව ගැන කතා කරේ අපි දොස්තරවරු හින්දා නෙවෙයි බෙහෙත් ටික නම් කරලම කිව්වේ රජයට හිංගයක් ඇති නොවන්නට මේ බෙහෙත් ටික ගබඩා කරන්නයි කියන්නේ. හැම තැනකදීම විහිළු කරන චරිත ඝාතනය කරන තමන්ට තිබෙන මූල්‍ය ශක්තිය උපයෝගී කරගෙන මුහුණු පොත උපයෝගී කරගෙන දිවා රෑ නොබලා අපි කරපු යෝජනා සමච්චලයට ලං කරා. දෙවෙනි රැල්ලගෙන තොරතුරු වසන් කරා. හැම එකම සංඛ්‍යාලේඛන ජිල්මාට හරහා හංගාගෙන හිටියා. අවසානයේ මහමැතිවරණයෙන් පසුව දෙවෙනි රැල්ලක් නිර්මාණය වෙනකොට කෝවිඩ් මර්ධනය කරයි කියපු මේ වර්තමාන රජය මුළු රටම අනාථ කරන තත්වයකට නිර්මාණය වෙනවා. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පවතින වැසි තත්වය යටතේ කලාවැවේ හදිසි වාන්දරට දෙකක්ද ව්‍යුර්ථ කර බවයි කලාවැව භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ. ප
පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ යටතේ නැගිනහිර පළාතට අකණ්ඩව දින 3ක පමණ කාලයක සිට හැබැහැලන අධික වර්ෂාපතනයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව මහත් පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල ජල මට්ටමද ඉහළ ගොස් ඇති බැවින් එම වැව්වල වාන් දොරටු විවෘත කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙතර පවතින වර්ෂාපතනයත් සමග කලාවැවේ හදිසි වාන් දොරටුද අඩි දෙකක් පමණ විවෘත කිරීමට සිදු වූ බව කලාවැව බහර ඉංජිනේරු කාර්යාලයේ සඳහන් කළා. ඒ අනුව කලා ඔය දෙපස පදිංචිකරුවන් අද රාත්‍රියේ සිට ඊට අවධානයෙන් පසු වන ලෙසයි එම ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම පොළොන්නරුව මඩකලපුව මාර්ගයේද තවදුරටත් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන දහවණය සඳහා මේවන තෙක් විවෘත කර නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර උතුර නැගිනහිර උතුරුමැද මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසී ඇති විය හැකි බවත් නැගිනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 2019 වසරේදී අපොස උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටින සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්පභා කිරීමට ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩේම් ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉංජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු වරුන් තීරණය කළ තිබෙනවා. බොණකලු විහාරයේ එස්තුරේ රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම පිළිබඳව බැලීම දින 3ක් තුල සිදු කෙරුණා. ඉන් අනතුරුව අද දින සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බොණකලු විහාරයේ මහතා මෙම පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර විනිසුරු වරුන්ගේ එකඟත්වය ඇතිව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බව දැනුම් දුන්නා. 2019 වසරේදී අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටීමට සමත් වූ සිසුන් 42 දෙනෙකු මෙම පෙත්සම ගොනු කර තිබුණා. ඔවුන් මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබුණේ ගණිතය, රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යා යන විෂයන් යටතේ 2019 වසරේ අපොස උසස් පෙළ විභාගයට නව නිර්දේශ යටතේ තමන් පෙනී සිටියද විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් අගය හෙවත් කඩයිම් ලකුණු පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන කඩයිම් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවයි. ඒ හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇති බැවින් තම මූලික අයිතිවාසිකම් එක මුල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත් විෂය නිර්දේශ දෙක සඳහා සමාන හෝ සාධාරණ කඩේම් ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට වග උත්තර කරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සම් කරුවන් සිය පෙත්සමින් ඉල්ලා තිබුණා. දකුණු ආසියාවේ GPS තාක්ෂණය යොදා ගනිමින් සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පක්ෂී අධ්‍යනාංශය විසින් සිදු කර තිබෙනවා. ආසියාවේ ප්‍රථම වරට GPS තාක්ෂණය යොදා ගනිමින් සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පක්ෂී අධ්‍යනාංශය විසින් සිදු කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීම වන අතර එම පරීක්ෂණය සඳහා එක් පක්ෂියෙකු මෙලෙස යොදා ගනිමින් පරීක්ෂණයේ ආරම්භය සිදු කළා. ශ්‍රී ලාංකිකය විදිහට අපි අතරම ආඩම්බරයි. මොකද අපිට පක්ෂීන් පර්යටක පක්ෂීන් පැමිණෙන මධ්‍යම ආසියානු පර්යටක මාර්ගයේ අපි තමයි පල්ලෙහාම ඉන්නේ. එතනින් රටවල් 30ක් පුරා මේ සතුන් විහිදෙනවා. බටහිර දිගෙන් යුරෝපයේ නෝර්වේ ස්වීඩන් දක්වාත්, නැගෙනහිර දිගෙන් රුසියාවේ නැගෙනහිර කෙළවර සහ උතුරු ඇමරිකාවේ මේ බටහිර කෙළවර දක්වාත් මේ සතුන් විහිදෙනවා. ඉතින් මේ පක්ෂීන් යන ගමන් මාර්ග කොහොමද ඒගොල්ලන් හිමාලය තරණය කරන්නේ, කොහොමද ඒගොල්ලන් මොන්ගෝලියානු මේ සානුව කාන්තාර හරහා යන්නේ, කොහොමද ඒගොල්ලන්
රුසියාව හරහා යන්නේ කොහොමද ඒගොල්ලන් ආක්ටික් ප්‍රදේශවල විතර දාන්නේ ඒවා අපිට ලංකාවේ ඉඳලා ඒ ප්‍රදේශ හඳුනා ගැනීමට සහ ඒ ගමන් මාර්ග හඳුනා ගැනීමට ඒ වගේම ඒගොල්ලන් කොච්චර කල් එහෙ ඉන්නවද කොච්චර කල් මෙහෙ ඉන්නවද ලංකාව ඇතුලේදී ඒගොල්ලන් අපේ පරිසර පද්ධතියෙන් ප්‍රයෝජනයට ගන්න කොහොමද අපේ පරිසර පද්ධතියෙන් වල ඒගොල්ලන්ගේ හැසිරීම කොහොමද ඒ වගේ විශේෂ කරුණු රාශියක් අපි මේ මේ චන්ද්‍රිකා කේත භාවිතයෙන් එහෙම නැත්නම් සැටලයිට් ටැගින් භාවිතයෙන් හොයා ගන්න බලාපොරොත්තු වෙනවා මෙම එක් GPS මෙවලමක වටිනාකම අමරිකානු ඩොලර් 2000ක් පමණ වන අතර ඉදිරියේදී මෙම පරිශෝෂණය තවත් පක්ෂීන් වර්ග 35ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිත බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය සම්පත් සෙනවිරත්න මහතා සඳහන් කළේ ආර්ථිකේ වැටෙන්නේ නැතුව ජනතාවට අද මේ කොරෝනා වෛරස් තත්ත්වෙත් එක්ක මුහුණ දෙන්න පුළුවන් ආර්ථික සිද්ධ වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය තුල ඉන්න සමහරුන්ට මොන හරි ඕනේ. ප්‍රශ්න ඕනේ, ආණ්ඩුවේ වැරදි ඕනේ. ඡන්දයත් ඒකටම වැඳ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මහා ඡන්දය කල් ගිහිල්ලා යාපෝ තිබ්බා. අසාධාරණ ඉල්ලින් ඉල්ලන්නේ නැහැ. මේ කොරෝනා වෛරස් තත්ත්වයේ තියෙද්දී මේ කාලෙම මේක තියන්න කියලා. අපි කියන්නේ තව මාස දෙකක් තුනක් යනකොට මේක සාමාන්‍ය අතට තත්ත්වෙට පත් වෙයි කියලා විශ්වාසය තියෙනවා. මොකද අපේ හොඳ නායකයෙක් මේ රට පාලනය කරන නිසා. එම පුතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත බහමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.